ගෞරවනීය අතිපූජනීය රහතුන් වහන්සේ දැන් බුදුන් වහන්සේට අරියතුන් වහන්සේලට පුණ්‍ය පාප පහිනස කරපු ඒ උත්තමයන් වහන්සේලට නොයෙක් ආරාම පූජා සිව්පසය ලැබුණා. ඉතින් මේ පින් නොවන වෙනත් ධර්මතාවයකුත් මේ සෝභාදහම ඇතුලේ තියෙනවද කියලා තමයි මගේ ගැටලු. මේකේ තියෙනවා පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම, ධ්‍යාන කර්ම. අනිත් පැත්තේ තියෙනවා කුසල ධම්ම. එතකොට අනික් ඔක්කොම කර්ම. මොකද මේ මාගදී භාෂාවේ කර්ම කිව්වේ? දැන් ඔබ හිතන්න එපා මේ කර්ම කියන්නේ ඔබ ඔය දැන් සිංහල භාෂාවෙන් ඔබට දහම් පාසල්වල ඉස්කෝලවල ඉගෙනගෙන තියෙන එක නෙමේ කර්ම. යම් කිසි දෙයක් ඔබ මේ වර්තමාන මොහොතේ කළාද ඒ වපුරාගත්ත දේට අනුව ඵල විපාකයක් ඔබට ලැබෙනවා. ඒකයි පටිච්චසමුප්පාද විග්‍රහය කර්ම. තේරුණාද? පින්කමක් කරලා පිනෙන් යමක් ඉල්ලුවොත් ඒක පුණ්‍ය කර්මයේ පැවැත්ම සුභසේ යහපත්සේ දෙව් සැප රජ සැප සිරු සැප නන්දා මල්ලිකා සුමනා සුනන්දාවෙන් භෝග සැප රව් රූප සැප නිරෝගී සැප ලැබෙන. හැබැයි පැවැත්ම කර්මය පුණ්‍ය කර්මය. හැබැයි ධර්මතාවයක් නැහැ. ඊළඟට අකුසල කර්ම නම් ඒවා හිත කිලුටු වෙන දේවල්, පාප කර්ම නම් පහලින් පහලට යන දේවල්. හතර අපායටමයි යන්නේ පාප කර්ම. එතකොට ධ්‍යාන කර්ම නම් යන්නේ අර බඹලෝ බ්‍රහ්මලෝක වලටමයි. නිවන නැහැ. හැබැයි අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? කුසල කර්ම නෙමේ කුසල ධම්ම. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට දැන් ඔය බොහෝ දෙනෙක් කියනවා පිනයි කුසලයයි එකයි කියලා. නමුත් බුද්ධ දේශනාවේ නම් බුදුහාමුදුරුවෝ නම් දේශනා කළේ පුඤ්ඤපාප පහීනස්ස කුසල ධම්ම කුසලස්ස උපසම්පදා. කුසල ධර්මය වඩන්න. කිංච සූත්‍රයේ පැහැදිලිව තියෙනවා අකුසලයේ පටිච්චාපේතුම් කුසලයේ උපට්ඨාපේතු. කුසලයේ පිහිටන්න අකුසලයේ උදුරා හිටින් උදුරා දාන්න. අකුසලයේ උට්ඨාපේතු. කුසලයේ පටිච්චාපේතුම් කුසලයේ පිහිටවන්න. එතකොට මේ කුසල ධර්මයයි පුණ්‍ය කර්මයයි දෙක දෙපැත්ත තේරුම් ගන්න ඕන. ධ්‍යාන කර්මයත් පුණ්‍ය කර්මයත් දෙකම පැවැත්මට. කුසල ධර්මය දුක නැවැත්මට, දුක් පැවැත්ම නැවැත්මට, නිවනට. එතකොට මේ පිනයි කුසලයයි එකක් එහෙම නෙමෙයි, දෙකක්. අහසට පොළොවමෙන් දෙකක්. පුණ්‍ය කර්මයක්, කුසල ධර්මයක්. කුසලය කියන්නේ වචන තුනක්. කුණු සලාහැර අත්තැරීම. කුසල අස්ස. කෙලෙස් කියන්නේ කුණු. කළු දේ, කළු ධර්ම, කන්න ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම ඔක්කොම කයෙන් එන වචන. ඒක කළු ධර්ම, කෙලෙස් ධර්ම, කිලුටු ධර්ම. හිත ඇතුළ කළු කරන්නේ. ඒවා ඒ කළු කිලුටු දේ මුල් බැහැලා තියෙන. ඒ නිසා ඒවා හොලෝලා ගලෝලා අස් කරන්න. ඒකයි කුසල අස්ස. කුසලස්ස උපසම්පද. සම්පජ්ජී සම්පහදා ඉවත් කිරීමෙන් කුසලස්ස උපසම්පදා වෙනවා. එහෙම නැත්නම් මේ කුණු ධර්ම මුලින් උදුරා දාන්න ඕන කියන එකයි කුසල ධම්ම. ඒක ධර්මතාවය. නම් පුණ්‍ය කර්මයක් මිසක් ධර්මතාවයක්. මේක ධර්මයක් කරගන්න පුළුවන් පින්කමක් කරලා, පින් දීලා පවරලා අනුමෝදන් කරලා, ඒ පිනෙනුත් කාට හරි යහපතක් වෙන්න තමන්ගේ හිතත් මේ එනගෙන. ඒ වගේම ඔබ ගාථාවක් කියන හොඳට තේරුම් ගන්න ඕන. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඔක වහම් පාසල් උගන්වලා කියනවා. මේක අදිෂ්ඨාන ගාථාව. සහ මුලින්ම සම්පූර්ණයෙන්ම දරුවන්ව නොමග යවන වැරදි ප්‍රකාශය. මේක තියෙන්නේ අදිෂ්ඨානය. ඉමිනා පුඤ්ඤ කම්මේන මම මේ කරපු පින්කමෙන් මා මේ බාල සමාගම. බාල සමාගම් තුනක් තියෙනවා. රාග දේශ මොහ සමාගම. ඒකෙන් මා කියන්නේ සහ මුලින්ම මිදී නිදහස් වෙන. මේ මම කරගත්තා වූ පින නිසා
මගේ හිතේ තියෙන රාගය දේශේ මෝහේ තුනම උදුරා මුදවා නිදහස් කරලා සතන් සමාගමෝ හොතු විත රාගී විත දේශී විත මෝහී තත්ත්වයට පත් වෙන්නට මට මේ පින්කම උපකාර වේවා ඒ වගේම සතන් සමාගමෝ හොතු යාව නිබ්බාන පත්‍ය නිවන් මගට නිබ්බාන රත්ගාමි පත්‍යයට පත් වෙන්නට උපකාර. ඉතින් ඒක නිසා මේ පිනයි කුසලයයි කියන දෙක එකක් එහෙම නෙමෙයි. එකක් එහෙම නෙමෙයි. අහසට පොළොවමින් දෙකක්. පින මග වියදමට සල්ලි. නිවන් දකින්න මාර්ගයක් යන්න ඕන. ගමනක් යන්න ඕන. ඒ ගමනේ යන්න පින තියෙන්න ඕන. හැබැයි පින ශේෂයක් වගේ ඉතුරු වෙලා තියෙනවා නම් තව ගමන යනවා. අතේ වියදමට සල්ලි තව තියෙනවා නම් තව වියදම් කර කර යන්න. පුණ්‍ය පාප පහිනස්ස කරාම පිනක් ඉවරයි පවක් ඉවරයි සියලු දේ ඉවරයි තවත් කර්ම බීජ එකක්වත් නැහැ කම්මක්කයෝ නිබ්බාන රාගක්කයෝ නිබ්බානං දේසක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං ආසවක්කයෝ නිබ්බානං කය කරාම ශේෂයක්වත් ඉතුරු නැහැ ඒක තමයි